සමන්තා චක්කවාලේ සුුවත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්ම සවන කාලු අයං පදංතා දම්ම සවන කාලු අයං පදංතා ම්ම සවන කාලු අයං පදන්තා නමුෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුෝතස් භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස සබ්බේ දම්මා නත්තාතිී යදා ප්ඥාය පස්සති නි්බෙන්ද තේදුකයේ ඒස මක්ගෝ විසුද්්‍යා සද්දාාබුද්ධි සම්පන්න පින්නත්න සම්මා සම්බුදු සරන් ලැබේවා කෙ හැම දෙනාට ප්‍රාර්ථනා කරනවා ඒ වගේම නිදුක් නිරෝගී චිරජීවනේ ලබේවා කියල ප්‍රාර්ථනා කරනවා විසේසේම තම තමන් සංසාර් ජීවිතය කරගත්තාව සියලු කුසර ධර්මයන් නැවත නැව නව නැවත මේ මොහොතේ දියාවර්ධනය වෙලා අපි කළපින් පවාන් මෝදැන් වෙලා තමගේ ජීවිතය සුරක්සිත කරග්ඩ හැම කෙනෙුටම ශක්තිය දහිරය ලබේවාත් ්‍රවිදිරත්නය ආසිර්වාදය සිරු දෙවියන්ගේ ැකවරණය ලැබේවා කිය ප්‍රාර්ථනා කරනවා මූලික වසයෙන්ම. අපි අපේ ජීවිතය සුරක්සිත කරගන්න වැඩපිටි වෙල අපි තුළින්ම ආරම්භ කරගණ්ඩෝනේ අපේ ජීවිතය ඉතාමත්ම නිවැරදි කරගණ්ඩෝනේ ඒ සඳහා කළයුතුදේ නොකළ යුතුදේ අනිවාරයම හොයල බල්ල කරණ්ඩෝන සසර ජීවිතය ක්කි ත්වයක පත්වෙන්ට පුලුවන්කම තියෙනවා අපි මේ ජීවිතය ගත කරන මේ ස්වභාවය හින්දා නැවත වෙනස් කරගන්නඩ බැරි තත්වයකට දීර්ග කාලයක් නකන් තිරි සංජීවිතයක් වැනි ජීවිතයක් ලැබුණොත් අපිට අනාගතය වෙනස් කරන්න බෑඇත නිදලා කුසල් සිත් පහලවීම ඉතාම දුර ලබයි අකුසල් සිත් බොහෝමයක් ඇති වෙනවා එතකොට වෙන්න යම්කිසි ආකාරයක සැපකුත් තියන තිරිසංජීවිත තියෙනවා කෙටිෙටි පොඩි සැප තියන තැන් හම්බෙන වැඩිය දුක්විින්ඳින්ට වෙන්න ඇ ඊළඟ භව වෙනකොට ඉටත් වැඩිය පල් හැතැකට ඊළංඟ බවවිටත් ැඩි පල් හැතනකට දුක්කිත තැන්වල්ට වැටිලා ඒ අකුසල සිත්හින්දාම අන්තිමට නිරයදක්වාම යන බවක් ධර්මය සඳහන් කළලා තියෙනවා ඉන් පසු පව්රස් නොකේ රීමක දෙක්ක දිකට පව් ගැබීමක් නිරයේ දිසිද්ව වෙන නිසාවෙෙන් පුංචි පිනක්කරි ඉස්මතු වෙලා හිට පස්සේ වෙන්නේ ඉතිරු වෙලා තියෙන නැවත මනුස ජවිතයක් ලැබුණත් තේජවිත දුක් සහිත අවයාවල අඩුපාඩු තියෙන බොහෝ දුක්තිය ජීවිත ලැබෙන බව ධර්මය සඳහන් කරලා තියෙනවා. ඉතින් එවැනි ඉතාම දුක්කිත තත්ත්වයන් ලැබෙන මේ ජීවිතය අපි සසර ජීවිතය සුවපත් කරගණ්ඩ වෙනස් කරගණ්ඩ එවැනි දුක්වලින් අතමු දෝගණ්ඩ තියෙන හොඳම අවස්ථාවක්තමයි මේ මනුස ජීවිතයක් ලැබි තිෙන වෙලාව සසර ජීවිතය අපිට හරවන්්ඩ පුළුවන් ඔබ මේ කාලවෙන කොට ගොඩාක් දුක්විඳනවා ඒ අපි හරියට මිනිකරත් තේරෙන ඔය හම්බෙල තින සරීරයේ දිහා ලැබිල ති රියතක් මොනතරන් දුක් විදින්න ඔක්කොම හතු ඇතුවයි විදින්න හේතු නැතිවනවේ ය සරය තින බඩගන්න පිපාසාව තවන ඒකුත් දේවල් නැතිකරවන්ඩ. බඩගින්න පිපාසාව ආදී නොයෙකුත් දේවල් නැති කරඩ මොන තරන්න දුකක් විදිනවද කියලා අපි කල්පනා කරලා බලන්ඩෝනේ සාකච්ඡා කල බලන්ඩෝන එහෙම වනොත්න් අපිට පුළුවන්කම ලැබේවි තමන්ගේ පැත්තෙන් සාධාරනය කිෂ්ට කර ගන්ඩ තමන්ගේ ජීවිතයට මොකද වැරදුනොත් ආය ගොඩගණඩ බොහමමාරුයි ලිස්සන තැනකින් ඇවිදගෙන ගිහිල්ලා අතපයක් හැඩුනොත් අතපයි කැඩින්ඩ ලස්සන්ඩ යන්න පොඩි වෙලාවක් නමුත් ඒක සුව වඩ කොච්චර කාලයක් යනවද. කොචර දුකක් විඳින්ටටනවාද. ඒ වෙලාවට හිතෙයි අනේමම අතනින් රිස්සමෙන් ගයාානම් ප්‍රශ්නයක් නෑන කියලා ඒවගේ මේ ලැිලතින මනුස ජීවිතය වරද්ද ගත්තොත් ඒ ලැබිච්ච මනුස්ස ජීවිතය වරද්දගත්තොත් නැවත මෙවැනි තත්වයක ජීවිතයක් ලබාගණ්ඩ බොහෝ වහස හන්සේට වවිී එදාට දන්නවනං එදාට දන්නවනම් තේරෙනවා අප රාධි මම මේ වෙලාවේ මේ වගේ වැඩක් කරේ කියලා හිතට වහල් වෙන්නේ හිත එකක දෙේවල් ඉල්ලන හින්දා වහල් වෙන හිත ඒ වහල් භාවයෙන් අතමු දවාගණ්ඩ බොහෝ දේවල් අපිට කර්ඩ පුලංකම තියෙනවා ඉතින් මේ හැම දෙයක් ගැනම නැවතවාරයක් නැවතවාරයක් හිතන්්ඩෝනේ තමන්ගේ ජීවිතයේ නිරවල් කරගන්ඩ අපි පසුගිය තින කීපයම අනාත්ම සංඥාව ගැන බොහෝ දේවල් සාකච්ඡා කර මං හිතන්නේ මේ දිනවකවානුවල පිළිබඳව යම් අදහසක් ඇතිකර ගනිමින් ඇති කියලා මම හිතනවා. අනාත්ම සංඥාවෙන් ජීවිතය ජීවත් කරවන්ඩ කෙනෙකුට පුළුවන් න්නම් අනාත්ම සංඥාව ඇතුව අපිට හැම වෙලාවකම නිදහස් ජීවිතයක් කත කරන්න පුළුවන්කම තියනෝ ඉතා නිදහස් ජීවිතයක් ගත කරඩ පුළන්කම තිය ති අදස්සේ අප උත්සාහ කරනවා වටිනම ධර්මකාරණාවක් සාකච්ඡා කරන්ඩ අනාත්ම සංඥාවටත් අදාළ, වෙන නමුත් මේ අපි කලින්ම කිවවා පැටලීමක් තියෙනවා කියලා. මේ පැටලිල්ල මොකක්ද කියන එක ගැන යම් අදහසක් ඇතිකර ගණ්ඩ මම පුංචි ප්‍රහේලිකාවක්. නැත් පැටලල්ල පැටිල්ලා තියෙන විදිහ පැහැදිලි කරවන්ඩ සූදානන් වෙනවා. මේ වෙලාවේ. ඒ සඳහා අපි පංචුපාදානස්කන්ධය කියන. දේත් විග්‍රහ කර ගණඩ පුළුවන් මේ එක්කම මොකක්ද කියලා මේක වෙන මොකටවත් නෙවෙයි අපි මේ අනාත්ම වසයෙන් තවදුරට මේක තේරු ගණඩ පහසුවෙන් ඕන හින්ද. අනාත්මකමටහනටත් යහපතක් වෙන හින්දත්. ධර්ම අවබෝධ කර ගැනීම සඳහා අපි තියෙන උනන්දුව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහත් තමයි මේ වගේ ධර්මකාරණාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. සමහර විට සමහාර අවස්ථාවලද මේ පිළිබඳව ස්ත්‍රවණය කරපුය ඇති ඇගේ නැවත අවධානය පිණිසත් ශ්‍රවණය නොකරපු අයටගේ යහපත පිසත් අපි නැවතවාරයක් මේ කාරණ අපි සාකච්ඡා කරමු. මොහොතකට හිතන්ඩ අපේ ජීවිතය කියන්නේ මොහක්ද කියලා මේ වෙලාව හිතන්ඩ මේ අපේ ජීවිතය අපිට පුංචි කාලඉඳං ගොඩ නැිච් හැමෝටම ගොඩ නැගිච්ච යම්කිසි රබෝග ගැන කතා කරා මම වගේ තමනුත් සකස්සෙලා තියෙනවා හැමෝටම ලෝකයක් හැදිල තියෙනවා ඒ ලෝකෙ තමගේ අම්ම තාත්ත් සහෝදරයා ඥාතිය නිවස ප්‍රදේශය රට ලෝකය දන්න දෙවල් දැක්ක දවල් අහපු දේවල් මේවාගින් හැම කෙනෙකුටම කල්පනා කරන්න නැවත නැවත හිත්ඩ පුළුවන් අතීතයේ තමන්ට අඳනගත්ත ලෝකයක් තියෙනවා මේ ලෝකය තුළ තමයි හමැරිසරන්නේ පොඩ්ඩක් තනි වෙනකොට නැතං සාධානිටක කර බලවා නැත්තන් ගිහි බලෙන්ට හදන ඒකන් සාධානිෂ්ට කරන්න නැත්තං ආයසරයක් හබදේවල්න්නන් අහන්ඩ බලනවා සමරයෝ අල්ලු කරලා දාන්ට හදන නැමීමමට එපා කියලා ඒ හැමෝම ඒක පොඩි පොරයක් කලනවා තමන්ගේ ලෝකේ පොරයක් කල්ලනවා කියමං කියනවා. ඒ ලෝකෙ හැදිලතියෙන්නේ ඇහැට පෙනිච්ච රූපවලින් කන ටැහච සබ්ද නාසේයට දැනි් ගන්ධද දිවට දැනිච්ච රස සරිරයට දැනිච්ච පහස සහ. ආදවැනිවල්ල ප දැල්ලතින පොඩිකාලන අන්න ඒදවල්ලින්තම මඟගේ ලෝක හෙදලයෙන්. අන්නේ හැදිලතියන ලෝකය. හැදිලා තියෙන ලෝකයේ තමයි ය තනිවෙච්ච ගමන් සැරිසරන්නේ අපි. හරි හැමෝම තම තමන්ට මේක නිකන් ටිකක් අමුතු හැඟීමක් ඇතිවෙන කතාවක්ම මේ කියන්නේ. හැමෝම තමන්ට තනිවෙච්ච ගමන් හැමෝම ඒඒ අයගේ ලෝකෝල ඉන්නවා. මේකදද මේ ජීවිතය කියලා පොඩක් හිතන්න. ඒකෙ තමන් කලින් ලබිච්ච දේවල් යනවනන් තමන්ට ලැබච්ච රූපයක් තමන්ට ලැිච්ච සතු ඇව බ්දයක්. සතුට ඇතිවෙන ගන්ධයක් සතුට ඇතිවෙන රසයක් සතුට ඇතිවෙන පහසක් සතුට ඇති වෙන ආදරයක් වගේ දෙයක් අතතිතේදි ලැුණ නම් ඒක තමන්ගේ ඒ ලෝකෙ හඳුනා ගැතිනවා ඒක ප්‍රාර්ථනා කර කර ඒක ගැන හිතහිත ඉතිං ඉන්නවා හරි ඒ ඒ කෙනා ඒ ඒ සරීර ගැන ඒ කෙනට අදාලව ඒ ලෝකෙට එකතු වෙච්ච අම් අ තාත්තාය සහදරෑ මේ පොඩිී කොටසක් ගැන හිත හිතව ඒක තමයි අරක් කියෙන සකස්වීම ඒක තමයි ඒ කෙනගේ මනසේ කියන ම වචන පාච කරක් දිගකටම ෙල තිෙනවා ඒ කාගෙන් ත් අවසරගණ්ඩෝල හැ නමුත් ඒගෙන මත කරන සහරයට ැීීම තියෙන ඉංගලී වචන පච්චි කරීම නමුත් මේක අපිට ඕන වාාසා ප්‍රශ්නයක් ඇතික ගණ්ඩුවක්වත් ඇයි මේ වචන පාච්චි කරන සකස් වෙලා තියෙන විදිහ ඒක බොහ දෙනකොට වැටයවා ෆෝමේෂ එක කෙලාකිවහම අපිව ෆෝමැට් වෙලා තියෙන නැතන් මේ එහැම කෙනෙක්ම සකස් වෙලා තියෙනවා ඒ ආකාරයට ඒ සකස් වෙලා තියෙන විදිරිතම ඒ කෙනා හැසිරෙන්නේ ඒ කෙන ජීවත්වෙන්නේ ඒකෙනත් තනියම කල්පනාව ඉන්න තැන්තැන්ගොල්ටලා කල්පනාව ඉන්න ඉති මේක මේ ලෝකෙම සිද්ධගෙන දෙයක් කල්පනා කර කර ඉන්නවා ලෝකෙ ගැන ආය ඒවා හදාගන්නඩ හදනව තින් ඒ ඒ කල්පනා කරන ලෝකෙ අරගෙන අපිට පුළුවන් කොටස් තුුණකට බෙදන්න හරි බොහොම සාධාරණ හිතන්න එකක් තමයි මම මම කෙනකට මට දැනවා ලෝකේ ට හම් ෙච්චේවයින් කෑල්ලක් දැනෙනවා මම කියලමට හරි මේ ලෝකයේ හම්බෙච්ච දේවල් ලොලින් කෑල්ලක් මම කියලා දැනනවා කොටසක් බලමු අපේ මම කියන්නේ මොකක්ද කියලා ඊරඟට මගේ කියලා දැන මගේ අම් මගේ තාත්ත මගේ සහෝදරයෝ මගේ ජීවිතය ඔය වගේ මොක්හරි මගේ කියලා දැනවා ඒ ලෝක පි ගොඩ නෑගච්ච ෝක තමන් කල්ප කරකරන්න ලෝකේ මගේ කියලා කොටසක් දැනවා එ මම කියලා කොටසක් මට දැනවා මගේ කියලා කොටසක් දැනවා මගේ නොවන කියලා කොටසක් දය නවා මේ කොටස් තුනට ලෝකෙ බෙදුවොත් තමන්ගේ ලෝකෙ මකැන් අපි තුළ ගොඩ නැගිලා තියෙන ලෝකෙ කොටස් තුනට බැදුවොත් මම මගේ සහ මගේ නොවන මම මගේ සහ මගේ නොන රි එතකොට ඔය තුනෙන් ්‍රට මොකුත් නෑ හතුරෙක් ගත්තවත් තොන මගේ හතුරා වෙනකාගේ හතුරෙන්න්න මගේ නොන හතුරා හරිද එතට මම මම කියෙන කෙනට අයිති දේවල් මගේ මගේ මම කෙනකෙනට අයිති නෝර දේවල් මගේ නොවන හරිද එතකොට අන්න ඉදිර ලෝක කොටස්තුනකට අපට වෙදන්න පුුවන් මං අහනවා මේක කුලක තුනක් නං එකැන් මේ අපි වෙන්කරා කොටස්තුනකට මේ දෙකකට අයිති වෙන එක දෙයක් තියන්න පුළුවන්ද මගේ නොවන සහ මගේ මගේ වන සහ මගේ නොවන කියන දෙකට මහුවෙන එකක් තියෙන් පුළුවන්ද මගේ නං මගේ නෝනනං ඒ දෙකටම අයිතියෙන එකක් නෑ. ඒ මේ කාලෙදී. කාලෙකට මගේ වෙලා කාලෙකති මගේ නොවට පුළන් එක වැර ඒ දෙ එකකේ තියෙෙන බෑ. එලාට මම කියන කෙනාට අයිතිදේවල්තුමයි මගේ කියලක කියන්නේ. එනම් මම කියන ගොඩේ යමක් තියෙනවනම් එක මගේ කියල අපි කතා කරට අශ්‍යතාවයක් නෑ ඒක වෙනම තියෙන එකක්. මම වෙනම මගේ වම ගේ නෝන වෙනම ලෝකෙ අපි කොටස්තුනොට තමන්ගේ මනසේ අතීතය හේතුවයෙන් ගොඩනැගිලා තියෙන ලෝකයක් තියෙන ක තමයි සැ සැර සැර ඉන්න හරි නිග මාලු ටැන්කීන් මාළුවාට වීදුරුවෙන් හට යන්ඩ බෑවගේ උඟාක්කායට ඔන්නවේ ලෝකෙන් හට යන්ඩ බෑ ඒකන්ද තමයි එක තැන කැරැක් කැරකින්නේ එක්කම දේ හිතහිත හිත හිත හිතහිත ඉන්නවා මුළු ජීවිත කාලයක් මේ බව දැනිච්ච අය මේ සීමවල් කඩාගන්නඩ උත්සාහ කරනවා මේක තේරුමක් නෑකිල තේරරිච්චය. එතකොට මෙන්න මේ විදිහට මේ තමන්ගේ ලෝකය කොටස් තුනකට ඔන්න අපි බෙදවා මම මගේ සහ මගේ නොවන. බලමු අපි මේවා වෙන් කරග්ඩ බලම්පොඩ්ඩක් යමකට මගේ කෙනවන එක මම වෙන්න නැහැ යමකට මගේ නොවන කියනවනං එකත් මම වෙන්න නැහැ එම් මගේ සහ මගේ නොවන කියලාතා මගේ හෝ මගේ නොවන කියලා යම කතා කරන වනං මට අයිති නොවන මම කියන කෙනට අයිති නොවන මම කියන කෙනාට අයිති කියලා කතා කරනවනග මම කියන කෙනාගෙන් පිට තියෙන ඒවා එහ එහම කතා නොකරන දවල්මුණ හරි තියෙනවද කිය බලලා අන්න ඒවතමයි මමවෙඩෝනෑ ඒ ගැපි බලමු පොඩක් යමකට කොන්දේසිී අයටත අපිට කොටස්තුනු බදන්න්න පුලංක්කම තියවා. යමකට මගේ කියනවනක් ඒ මම වෙන්න නෑ යමකට මගේ කියලා කියනවනක් එක මමවෙන්නේ නෑ හරි. බලමු මේ කොන්දේසියත් එක් කොහොමද අපි මම කියන කොටස වෙන්කරගන්න කියලා. පින්නත්නේ ඉතාම සාධාරණ සාධාරණ විග්‍රහයකට යන් එතකොට අපිට මේක තේරුම් ගඩ පුුවන් කොහොමද මේ අපි මේ ජීවිතය ඒ සැබෑ තත්ත්වය මොකක්ද කියලා තේරුම් ගඩ පුළුවන් හරි මේ ම පෘතිය ගත් එහෙම එකට අපි කියන්නේ නි ග්‍රහ ෝකත එක් ගත්තුත් මේ එක මගේග්‍රහ ෝක කියලලා හෙම එක වැටෙන්නේ මගේ කියන ගොලට ඒක තියෙනවා අපි ඉන්න රටක් ඒ රට අපි කතා කරන්න මගේ රට ලංකාව මගේ රට කියලා ඒ වැටන්නේ මගේගොට ඒ රටේ තියෙනවා ගමක් මගේ ගම ඒ ගමේ තියෙනවා මගේ ගෙදර මගේ ඉඩම මගේ අම්ම මගේ තාත් මගේ සහෝදරයෝ මගේ ඥාතියෝ ඒ වගේ දේවල් ඉතරක් නෙවෙයි මගේ අල්මාරිය මගේ පුටු මේ ඔක් කොම ගත්තොත් එෙ මගේ කාබරය මගේ නිවස මේ ඔක්කෝම ගත්තොත් එහෙම මේ බඹයක් විතර වෙච්ච සරීරයෙන් පිට හැම දේකට අපි දැනට තිරණය කරනවා භියක් විතර වෙච සරෙන් පිට හැම දේකට අපි කතා කරන්නේ මගේ මගේ මගේෙන් මම කියනෙනාට අයිති මම කියනෙනට අයිති මම කියෙනෙනට අයිති හෝ අයිති නොවනඒවඔක්කෝම මම නෙම තකට හරි දැන්ෙන මේ වෙනකොට මම කියල අතුර වුණේ මෙන්න ම කියලා දැනෙනවාමට මේ මම ගැන. එතනත් ි බලන්ඩ ම කියනෙනට අයිති දේවල් ගැන කතාරනවාද නැද්ද කියල මේ සර ගන කතා කරද්දී මගේ ඔොළුව ගේ නහය මගේ කට මගේ දිව මගේ බඩ මගේවකු ගඩු මගේ ආමාසය මගේ කකුල් අන්න එහෙම එ මුළු සරීරය ගැනම අභ්‍යන්තරව ශරීරය ඇතුළ තියෙන ඉන්ද්‍රියන් පිට තිය ඉද්‍රියන් හැම එකක් ගැන හිතවොත් හෙම අපි කතා කරන්නේ මගේ කිය අපි කතා කරන්නේ මගේ කර එෙන මේ ශරීරය කියන්නේ මම කියන කෙනාට අයිතිශරීරය එම් සරීරයේ මම වඩ ඉදිහක් නෑ සරීරය මම කෙන කෙනට අයිති ශරීරය රීරයට අපි කතා කරන්නේ මම කියලනෙවෙයි මගේ කියලා හම් ඒක වැටන්නේ මගේ ගොට. ඒනම් කෞුදු මම කියන්නේ. මේ ශරීරයේ තියෙනවා සරීරය නොවන තවත් ක්‍රියාවලීින් හතරක්. සිද්ධ වෙන සිද්ධි හතරක් තියෙනවා. ඒව සරීරයේ වෙන්න නෑ ඒකක්වත් ආමාසයනෙවේ ඒකක්වත් වකු ගඩුවනවෙේ එකක්වත් අක්මාාවනෙවෙයි ඒකක්වත් මූන නෙවෙ ඔලුවනවේ කකුල නවෙේ නහනවෙේ ඒකක්වත් නෙවෙේ. හරි එතකොට හෙනම් අපි බලන්ඩෝනේ එම් මම කියන්නේ ඒ දේවල් නොවන මේ ශරීරය නොවන වෙනත් ක්‍රියාකාරකං තියෙනවනං අන්න ඒ ක්‍රියාකාරකං මම වෙන්ඩ ඇති කියලා අපිට හිතන්න පුළො. මොනවද මේ ක්‍රියාකාරකං වේදනා සකස්වීමක් තියෙනවා සංඥා සකස්වීමක් තියෙනවා සංස්කාරයන්ගේ සකස්වීමක් තියෙන විං්ඥානයේ හට ගැනීමක් තියෙනවා. ඔය හතර ඇරෙන්ඩ වෙන මොනවත් නෑ ඔයටික තමයි මෙතන සිද්ධ වෙන්නේ එතුර මේ මුළු ලෝකෙමත් එහෙමයි වේදනා සංඥා සංකාර විඤ්ඥාන කෙනවා ම හදන්න මාලුව ත්ත තේ සත්තුුන්ගත් යෙනවා. කැලෙයින්න සත්තුවෝක මමුත්තියන මැස්සගක කුම්බියගගේ පවමේම තියෙනවා. තුර මේ ලෝකෙම ගත්තා මේ මුළු ෝකෙම ඔන්නව අපි මේ බාහිරව කතාකන රූපතියනව පටවී ආපෝතේජෝවායෝ කෙනෙවෙන් හැදිච්ච බාහිරව කතාකන රූපතියන පටවී ආපෝතේජෝවායෝ කෙනෙවයි හැදිච්ච. ඒවාට අමතරව ඔන්න වේදනා සංඥා සංකාර විං්ඥාන කෙන දෙවල් වගේ අඇ තිය. හරි එතකොට එනම් වේදනා සංඥා සංකාර විංජාන මවෙන්ඩ ඇති කියලා අප පිහිතෙන්නේ. වේදනා කියලා ගත්තොත් එහෙම අප සරිරයේ සකස්සන වේදනා කොටස් තුනට බෙදෙනවා. ඒතමයි සැපවේදනා දුක්වේදනා අදුක්කසුක වේදනා. හැදෙන තැන් අනුවත් මේ වේදනා වල් බෙදෙනවා කොටස් හයකට ඇහැනිසා කන නිසා හටගන්නවා විදිහට ඒ හටගන්න තැන අනුව Șampasage, șampasage, ු සම්පස්සජ සෝත සම්පස්සජ ගාන සම්පස්සජ ජීව්‍යයා සම්පස්සජ කාය සම්පස්සජ මනු සම්පස්සජ කියලා. එතකොට චක්කු සෝත ගාන ජීව්‍යකාය මන කියන විදිහට වේදනාවල් සකස් වෙනවා අන්න ඒ සකස්වෙන වේදනාවල් ඒ අනුව කොට සායයි තව සැප දුක්සහ දුකසුප වේදනා කියල කොටස් තුනයි එතකොට දහට වැදෑරුම් වේදනාවක් සකස් වෙන තත් වර්ගී කරනතින මුූලික අපිට වැටි ඇති මේ ේදනාගෙන අපි කෙටියෙන් දෙකට බෙදම මේ වේදනාවල්ගත් හම අපි සාමාන්‍යින් ප්‍රකටව තේරෙනවා කායික සහ මානසික කියලා කායිකවේදනා මානසික වේදනක හමද තුවාලයක් හැල තිනකට කායිකවේදනාවක් හිතේ දුක් ඇැතිලතිනට මානසික වේදනාවක් එතකොට මේ දේවල් අපි ඔය විදියට හිතමු දැන් වේදනාව මමද කියලා හොයාග්ඩ යමකට කොයිවිලා හැරි මගේ කියල් අපි කතා කරනවන අපට දැනවනම් මම කියන කෙනට අයිති කියලා දැන්නවනම් එක මම වෙන්නෙ නෑ ඒ මම කියලා තියෙන දයට අයිති දෙයක්. එතකට බලන්ඩ වේදනාගෙන අපිට මෙන්නම මෙහම හිතන්ඩ පුලුවන්කම තියෙනවා වේදනාවක් ඇැතුවුණ හම අපිහිතමු තුවාලයක් ඇතු වෙලා ලොකු තුවාලයක් ඇතිවෙලා හරිදිරිදි කවුරට කෙනෙක් කෙනවා. ඇවිල්ලා අප අපි කියෙන පුදුම දුකාක්වවෙ ඉන්න පුුදු මාරුවක් යෙන්නේ නතකට යන ඔකොචර ගන ගට යන්න ෑන කොචර හිතරයක් නෑනක කියයා අන්න එහම හිතුවත් එහම එහම කිවත් අපි නොද කියන්නේ. අන්න එහම කිව්හම අපි කියනවා මගේ වේදනාව දන්නේ මමන කියලා. මගේ වේදනාව දන්නේ මම මම දන්න මගේ වේදනාව මම දන්න මගේ වේදනාව එෙනම් මම වෙනම වේදනාව වෙනවා. සෙල්ලත් මම වෙනම සරීරය වෙනවා එකන මම කියන කෙනාට අයිති මම කියල මට දැනෙන දෙයක් තියෙනවා අන්න ඒ දැනෙන පුද්ගලයක් වගේ දැනනවා අන්න ඒ දැනෙන දේට අයිති වේදනාව ඒ දැනනදට අයිති සරීරය එනම් අන්න ඒක බලන්ට මේ මොතෙත් මකිෙනකට මට දැනවා අන්නේ මම කෙනට ඇති මානසික වේදනාවගෙන අපි හෙම කියෙන වර හම්ු හමිෙන මුලොත් චිත්ත පිඩාවක් ිදවසර මේ දෙහින්ද ඇයි කියලබව මේ දෙහින්ද කියලා එතකට අපි කියන ඕක කවුරට කෙනෙ අපිට ෙන ඕකොචර රන් ගර දෙන්න න. එතකට අපට තරහත් යනව තරහගල්ල අපි කෙනවා ඕවානන් කියයි මගේ දුකදන්නේ මමනේ මං විදිල දුක්දන්නේ මමන කියලා එතකොට අන්න එහෙම අන්න එහෙම අපිට වේදන හැදින කොත්තන හැදනත් ඒකට අපි කියැන මගේ කියලා එනම් වේදනාව මම කියලා අපිට ගණ්ඩ පුළුවන්කමක් නෑ ද අපිට හොඳට දැනවා ඒ ම කියන කෙනට අයිති හෙන එක වැටෙන්න්නේ මගේ කියන ගොඩට. දැනට හරි දැනට මගේ ගොඩි මේ ලෝකෙ දැනට අපි කතා කරපු ඔක්කොම මගේ සහ මගේ නෝවන කියන ගොඩවල් දෙකේ දැන්ට තියෙන්නේ දවතියෙනවා සං්ඥා සංකාර සහ විඤ්ඥාන කියලා ක්‍රියාවලින් තුනක් වේදනාව කියන ක්‍රියාවලි අපි ගත්තා ඒ වේදනාව කියන ක්‍රියාවලිය මගේ ගොඩටැයිවැරෙන ැන් අපි සංඥා කියන එක හඳුනාගණඩ බලමු. මේ වෙලා අපි පංචිපාදානස්කන්දය බෙදාගණ්ඩුව වන හරියට මොක පංචිපානස්කන්දය හරිට බෙදාගණ්ඩු ඕන එතකොට තමයි අපිට පංචිපාදානස්කන්දය ගැන අදහසක් ඇතිවෙන්නේ. නැත්තං කවදහරි දවස අපි පංචිපාදානස්කන්දයේ ඇතිවීම නැතිවීම අදදකින් න එකඒක තමයි කියන්නේ අනුස්සති මට්ටමට භාවනාවක් වර්ධනයව වනා කියලා කවද හරි දවසක පංචපාදානස්කන්දේ ත්‍රලක්ෂණය අවබෝධුව වන කොටම නිවදකින්නේ එකන කුඩාම ඒක ඒ ලෝකේ තියෙන කුඩාම ඒකක බුදුරජාණන් වහන්සේ වෙන්කරලා තියෙන විදිහතමයි රූපවේදන සං්‍යා සංකාර වි්ඥාන කියලාැ ඒවතම අපිටපදානවෙන්න ඒවැනිකක් ගොඩවල් වගේ දැනිලා අම්ම කියලකි හම රූප ගඩක් වේදනා ගොඩක් සංඥා ොඩක් සංකාරගොඩක් විඤඥා ගොක්. එතතුට ඒ ගොඩවල් ටිකතම එතන තියෙන ඒ. ක්‍රියාවලීින් ක්‍රියාවලියකම එකනි ඒවට කෙන සන්තති කියලා සන්තති කැන ගැලීම් හරියට දුංහිද දියල්ල ැන වතුර බිින්ඳිති ගොඩක්. ඒ ගොඩේ හැසිරීම අපිට දියඇල්ලක් විදියට පේනවා එක්තර රටාවකට වැටෙන. අම්මා කියන්නේ රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන ගැලීම් පහක් ගැලීම් පහක්. ඒක තියෙන්නේ අර වතුර බින්දු තියෙන වගේ රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන ගොඩකින් හැදිලා තියෙන. එක්තරා රටාවකට ඒ සකස් වෙන තැනක් එතන එන්න ඒක්තරා රටාවකට ගැලීමක් විදිහට අම්මගේ මනස ගත්තත්යේ ඒක එකදිකට ගලාගෙන එන්න දේවල්ති න එතන හටගන්න ේද ත ය දෝමනස්ය හට ගන්න අපිට ොන හැිරන්නේ තාතට හැ විදරන්නේ අම්ම දමස්සය හ හට ගන්නේ අම්මට හැදි දරන්නේ තර දොමනස්ස හට ගන්නේ ඒවගේ ඒ ඒ තැනට අදාලව සකස්වීම් සිද්ධ වෙන්නේ ඒ ඒ තැන හැදිලා තියෙන අන්නට සකස් කිරීම සකස් වෙලා තියෙන විදිහනු. ඉති අන්න ඒකතමයි අප අම්මා දාත්තාය සහෝදරයා ඥාතියකි ල කියන්නේ. ඒක තමයි මේ තේරුම් ගඩ උත්සාහ කරන්න ඕනෑ මනුස්ස ජීවිත ගැන ඒක බෙදාගණන්න ඕන ඉතිං ඒක තමයි දැන්හෙමන අපි දැනට වේදනා කියන එක ගැන යම් අදහසක් අපිටාව ොද දැන්ග බලම් සංඥා කියන්නේ මොක්ත කියල සංඥා කියයන්නේෙ හඳුනා ගැනීම කියනෙ එකයි අපේ මනසේ සිද්ධවෙන ක්‍රියාවලයක් මේ පවන්නත්තට මේ වෙලාේම පවන්නත්තකවට මෙට හඳනා ගඩ පුලන්කමක් නැහැ මෙයාට බෑ. මෙතනඒ ක්‍රියාවලේ වෙන්න හැබැයි මේ පින්නන්තායගේ මනස ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා පවන්න්නත කියෙන ටොය පත්තිෙන් හඳනා ගන්න මොකද කිව්ව කියල ඒ සද්දය හඳුනා ගන්නඩ පුුවන් අපේ ලෝකේ රූප සබ්ද ගන්ධ රස ඉස්පර්ශ ධම්ම කියනේවා අතීතයේ අපි හඳුනාගත්ත දේවල් පිළිබඳව නැවත කියනකොට ඒ විදිහට හඳුනා ගනිීමම සිද්ධ වෙන ඒ හරියට මෙට මේවාගේ ධර්මය සදහම් වෙන්නේ ලොකු කොටක් දැකලා යම්කිසි කෙනෙක් වඩ වැඩ කරන කෙනෙක් ගහිලා ඒ කුට්ටි කරන්්ඩ මෙන්න මෙතරින් තමයි මෙතරින් තයි මෙතරින් තමයි කුට්ිරන්නන්නේ කියලා ඉරිටි ඇඳලයිනවා. ඉරිටි ගඳරලා පහුවෙන්ද යනවා. ගිහාම අන්න ඒ කට්ි කර්ඩවන තැන ඉර දකිනකටයාදන්නවා කලින් ඉර ඇදි මෙතරන මෙතරින් තමයි පණ්ඩන් කියලා. අන්න ඒ වගේ අතීතයේදී අපි යමක් හඳනාගත්තා නංක ොහෙ දිහරි. කවුරරට කෙනෙක් හඳුල්ල දෙනවා. මෙචර කාලයක් පාරෙදදි ම මනුසෙක් දකල තියන. ්‍රතිට යාවම අඳුර නැහැ එකද රමන් හිනාාව වෙලා ගහිලා තින තින් ඕක තරම් අදාලන. නොත් හැබැයි පසුකාලීනව මට මේ කෙනාවම හම් වෙනවා වෙන කෙනෙක් මට යවා අඳුරල දෙනවා. වෙන කෙනෙක් මට අඳුල්ලදන ති අතරත්දීලා කතා කරලා අහවලාය කියලා ඉතින්ම සාකච්ා කල කතකරම මොකක්හරි අදහසක්කයාග නරගෙනෙනවා. බලන්ඩ. සංඥයාව කියන හැදදින හැට බල ද ලඟ දවස මට එයව දැක්කොත් අර මට මේ වෙනකං ඇවිල්ල තියෙන අදහස මට එනා මයා මේ හවලා කියලා අන්න ය හඳුනගන්න එයාගේ නම ඇහුණත් ඒ කියන්නේ ඇහෙෙන් දැක්ක හම ඒවා හඳුනාගන්න කනින්යාගේ නම හුණ හඳු ගන්න පිහි මක ඒය හඳුලදන ලාව යාලග මොක කරි විශේසිත සුවදක් තිබ්බ කියලා මොකලි විශේෂ සුවදක්කාවයාලගගේ මොක කරරි විශේෂ ේ සුවද විලවුන් වර්ගයක් පාවිච්චි කරලා තිබ ඒ වෙලා ත මටක දන ඔන්න මට කොහෙදර ඒේ ු දයිනවා අනකට යමතක් කෙනවා හරිද ඉළඟට එඒයා පිළිබඳ මට යම් කිසි ආකාරයක අදහසක්කාවනං හැඟීමක්කාවනං ඒ හැඟීමට සමානය හැඟීමක් එෙනකොට ඔන්න යා මතක්කෙන් පුලයි වගේම අපිතු අපයාගේ යට අත අර්තාත් අත්තට අත දීලා කතා කරය කියලා එතුර මා ගොරෝසු බවක් දැවුණ කෙලති එකනි ස්පර්ෂයක් ගොස් ොක්හරි මතු ගරෝස බවදවුණන ොයි හරි වෙලාකමට ඒ ගරෝස බවට සමාන ගරස බව කොහරි ගේ හැරි අතකින් අල්ලන්නන එලාවක දැනුනොත් අන්නට අරවා මතක්කෙනවා. එක එහෙම නිකං අර ඉළඟට මනසට දැනිච්ච දේවල්ලනුව අරමුණු ඒ වෙලාමට ආපු අරමුණට අදාලා අරමුණකින් නැවත එයාව මතක්කෙන් පළ එකන් ඒ හඳුනාගත්තදේ නැවත දකිනකොට අහනකොට ඒ විඳල තිබුණ අනං විඳ දේ. ඒ පුදගලයේ ගැනතාක්කර අපි කවදක්වත් කාපනති පලතුරක් කියලගඩ කවදක්කොත් කාපනැති පළතුරක් මංම මේ සුඩ තියාගෙනින්ව නම් ඒ රස ඔය ලෝක නෑ තමන්ගේ ලෝකයේ ඒ රස ගැන අදහසක් නෑ හඳුනා ගැනීමක් නෑ හැබ පළවෙනි වතාවට එමේ පලතුරේ නම කියලා ම මේ පළතුරට න දැ අනුව මේක නමත් දැනගන්න ඔය වගේ දෙවල ගක් ලාවට නත් රට ග හම මුණුව කනුවත් දන්නවෑ කන විදි දන්නෙත්න හැබැ පලවෙෙන්ද වස කාලා නමහ ගණ්ඩෝන නමහගත්තේ නැත්තං දකි නොකට ඒ පලතුරේ රස මතක් වෙනවා අන්න මගේ ලෝකෙට ඒ රස එකතු වෙලා. එහෙම නැත්තන් නම අහගත්ත අනෙදා මේක කිය නම්ම කක්ද කියර පසු කාලී නො නමකිවුවොත් අර පලතුරේ රස මතක් වෙන දැ නෙල්ලි කියනකොට නෙලි නෙල්ලි කියනකට නෙල්ලි ගෙඩිය හඳුනාගන්නවා. ඇහැට දැක්ක විදිහෙන් හඳුනාගන්නවා. නෙල්ලි කියන වචනය කියනකට නෙල්ලි හඳුනාගන්නවා කනට ඇහිච්ච විදිහෙන් ඒ ගෙඩිය ගැන හඳුනාගන්නවා. ල්ි වල ම්කිසි නෙල්ි බීම හරි සුවදක් තිබුණ නම් ඒ සුවද අනු හඳනාන්න නෙල්ලි රස එක පාරටම හිතරෙනවා ඉති මේ රූප ශබ්ද ගන්ධ රස ඉස්්පර්ශෂ දම්ම කියනෙවයිෙන් අපි මේ ලෝකය හඳුනා ගන්නවා අර කොටේ ලකුණු කරලාපු තැනවගේ ආය දකිනකට ය අනකට ආය දකිනොකොට ආය ඇහෙනකොට ආය විඳ නොකොට ඔන්නව මතක් වෙනවා හරි මේක තමයි කාරණාව ඔය තමයි සංඥා කියලා කියන්නේ යි භාගකට අන්ඩිස්සල ගොඩාක් පාඩන් කරන්නේ විභාගකට අන්ඩිසල ගොඩාක් පාඩන් කරන්නේ ප්‍රශ්න පත්තරේ දැක්කහම උත්තරය පිළිබඳ නිවැරදි සංඥා එන්ඩඕන හින්ද මනසින් හරි එතු පාඩන් කරනවා කියැන ඒක එතකොට විපාදයක් කියලා ැන සං්ඥා ගොඩක් කියන එකයි හොඳයි දැන්හිනං සංඥාව කියැන මොක්ද කියල දන්නවා අම් කියනකට ඔන්න මක්කෙනවා කර්ත කොළම්බං කියනකොට ඔන්න මතක්කෙනවා අඹෝලත් න වර්ගෙන වෙන වස නාගන්න ම කියනකට හඳනා ගන්න මේ ජාතිය මේයකවේ කියලා ඇති ඒවිදිහට අන්නේ හඳුනාගන්න ක්‍රියාවලියයට කියන සඥාව කියලා සඥාව මමද බලමු අපි උපාධයක් කරපු කෙනෙකුට අපිතු වෛද උපදයක් කියලා උපාදයක් කරපු කෙනෙකුට ලෙඩ පිළිබඳ සංඥා ගොඩාක් තියෙනවා ලෙඩ පිළිබඳ සඥා ගොඩාකයා හද එයට හැදිලා තියෙනවා එමුොද අතීතේ ද අය වගනි ගැ ගන්න ලෙඩවලට හේතුව නැති කිරීම කියන ඔක්කොම ගැන සංඥාතියෙනවා රි එතකොට බලන්ඩ අන්න ඒ තියන සං්ඥාවල් ඒ තියන සං්ඥාවල් තමන්ගේ ගැන මතක් කරදද. ඒ වෛද්‍යවරයා කියනවා ඒ සඥා ගොඩටම මගේ උපාදිය කියලා මගේ දැනුම කිය මගේ මතක කියලා කියනවා. ඊළඟට නැවතවාරයක් අපි හිතට බලමු තව පැත්තක්. බාසාාවක් කියන තැනේ දී වචන කියනකට සංඥාතම පපදින්නේ. අපි භාසාාවක් ඉගෙනගන්නවා කියලා ඒ වචනවට අදාළ සංඥාතමයි හදාගන්න. පුංචි කාලේ දරුවක් මේ මොද මේමකද මේමකද මේමොකද කියලා හන හනකොට මේක මේ මේ මේක කිය කියලදෙනවා. අන්නේේ සංඥාතම හදා ගන්න ාසා දැනීම කියලා නෙ සං්ඥා ොක් හරි. එහෙනම් මන්දැන් ද්‍රවිට භාසාාවෙන් බනකිව්වනං කට්ියට තේරෙන් නෑ තේරෙන කට්ටියක් කියන්න එයා කියනවා. මගේ ද්‍රවිට ාසාව පිළිබඳ දැනුම කියලා ඒ සඥාගොලට කියනවා මගේ දැනුමම කියලා හැම තැනකම පින්නත්න යම් කිසි කොහැරි තැනක සං්ඥාතියෙනන අපවට කතා කරන්නේ මම කියලා නෙව මගේ කියලා හරි මගේ දැනුම මගේ මතකය කියලා ඔය විදිට කතා කරන්නේ මගේ හඳනා ගැනීම් කියන්නේ එක කරන්න මගේ මට මගේ තියෙන හැකියාව කියලා හඳුනාගන්නට පුුවන් හැකියාව තමයි ඔය උපාදිය කියලා කියන්නේ බාසා දැනම කියලා කියන්නේ ඒ ඔක්කොම එතකොට එෙනම් ඒ ඒ සං්ඥාගොඩට අපි කතා කරලා තියෙන්නේ මම කියලනෙ වෙයි මගේ කියලා මගේ සඥා මගේ සඥ දැනට පස්සේ ඕක වෙනස් වෙන්ඩ පුළුවන් අපි මේ විස්ලේෂණය කරගෙන යනෝ අපි මේ කරන්නේ මම කියනදේ කොතනද තියන්නේ කියලා ොයාගෙන යෑමක් තමයි මේ අද දවසි අපි කරන්නේ නිවැරදිද කියලා බලාගන්න මට දැෙන්නේ මොනුවවද මගේ ජීවිතය ගැනමට දැනෙන්නේ මොුවද ම හරි සංකල්පලද ඉන්න කියලා හොඳ තේරු ගන්ට තමයි මේ කාරණාව අපි සිද්ධ කරන්නේ. දැන් එනම් අප රූප ගැන දන්නවා මේ ශරීරේස් රූපය කොටසට වැටෙන දෙයක්. වේදනාව ගැ තේරුණනා දැන් හය ආකාර දහ ආකාරයකින් අපිවෙෙන් කරල බලුව දැන් සංඥා කියන එකත් අපිට ඇත්තටම සයකට බෙදන්ට පුළුවන්කමති රූප සං්ඥා සද්ධ සං්ඥා ගන්ධ සංඥා රසත රස සඥා ස්පර්ස සඥඥා සහ දම්ම සං්ඥා කියලා සංාාවල හත් ඇතිව තින ැන බදන්නට ළල එක බෙදුවත් නැත්කමක් න ය සංඥා ගොඩොක්කො ටන්නේ දැනට තේරෙන් හැට මගේ කියන තැනටහ මගේ නෝවන කියන තැන්ටයි වැටන්නේ එහමනතුව ම කියලා ගන්ඩන පුුවන්කමක් නැහ. මොද ම කියන කෙනාට අයිති මතකය හඳනාගැනීම හැකියාවන්. ඒ කියැනෙ හඳුනා ගැනීමේ හැකියාව මේ ඔක්කොම් වැටන්නේ උන්ව කියන සංඥාගොරට හොඳයි දැන්හෙනම් මම කියන්නේ සංස්කාර සහ විඤඥානය වෙන්ඩ ඇති කියලා අපිට අදහසක්තියෙන වෙන දෙයක් නෑ මේ ලෝක වෙන දවල් නෑ මොනුවක්වත් හොයා ගට දෙයක් නෑ රූපෝලිං හැදිච්ච ේවල් වේදනා සංඥා සංකාර කියනෙ මොනවද කර බලන්් ඕන අභිධර්මයට අනුව කියෙනව නං දැනට අපි වේදනා සඥ්ඥා කියර දෙකක් කතා කර. මේවා සිත් නෙවෙේ සිත කියන්න විඤඥානයටයි. මේ විං්ඥාන නෙවෙ. විං්ඥාන නෝන මේ ලෝකයේ මනෝ වසයෙන් ගණ්ඩ දෙයක් තියෙනවනම් තියෙන්නේ චෛතසික විතරයි. හරි එතකොට චෛතසික විතරයි ලෝකේ තියනද දෙවල් කොට සතරකට බෙදර තියෙන සැබෑවටම තියෙනද දෙවල් ගෙන ඒ තමයි චිත්ත චෛතසික රප නිබ්ාන කියන නිබ්ාන ධාතුව නඇත්තන් නිර්වාණ ශාන්තිය පිළිබඳා අපි මේ වෙලාවේ සාකච්චා කරන්නේ නැහැ. එතුකට රූප කියන්න මේසල කතා කරපු දේවල් ටික. එමන විඤ්ඥානය කියන්නේ සිතටයි චිත්ත කියලා කියන විඤ්ඥානයට සිතට එහ ඒක පොට දැන්ට පැත්තිකින් තිබ එහම් ඒ තුනම අයින් කරට පස තුරු සියල චෛතසික ධර්මයන් පනස් දෙකෙන් සඥේදනා සංඥාකන චෛතසික ධර්මටික අයින් කරපු හාම ඉතිරි සියලුම චෛත විතක්ක විචාර ආදී. සියලූම චෛත සික ටික වැටෙන්නේ ඔන්න කියන සංකාර කියන තැනට සැකසම් කියන එක මේක අපිට තේරණ විදිහෙන් කතා කරනවානම් මේ මොකක්්ද කියලා තේරණ විදිහෙන් කතා කරමු කතා කකොත් එම අපිට යම් අදහසක් ඇතික කරගන්න පුළුවන් මම දකිනවා අන්නාසි ගෙඩියක් අන්නාසි ගෙඩියත් දැක්ක හම මේ අන්නාසි ෙඩිය නැතැම් මේ දැන් ඇහුණ ඇහුණු හම මේ එක වෙනවා හුුණම හඳනාගත්තා අන්නා සිකල කියකට දැන් ඔය හිත අන්න හඳනා කරන්න නිකන් ගඩියක් මලි පේනවාගේ හඳුනාගැනීමක් සිද්ධ වෙනවා මේ කියනකොට එනවා හඳුනාගැනීම මේ හඳුනාගැනීමත් එක රස මතක් වෙනවා හරි රස හඳුනාගන්නවා ඒ රස හඳුනාගැනීමත් එක තව වැඩක් වෙනවා කැමැත්තක් ඒ රස විදීමේ කැමැත්තක් රස විඳීමේ ආසාවක් නැත්තං ගැටීමක් එපා කියන හැඟීමක් ගිජුකමක් කෑදරමක් අන්න ඒ වගේ දෙයක් ඇති වෙනවා. ඒක හිතේ ඇතිව වෙනසක් මෙච්චරවෙලා තිබ්බ නැති වෙනසක් හිතේ ඇති වුණා. හරි මෙච්චර වෙලා තිබේ නති වෙනසක් හිතේ ඇති වුණා අන්න ඒ වෙනස තමයි ගිජුකම කෑදරකම නැත්තං ඇල්ම ඒ වගේ කැමැත්ත ප්‍රියබව මේ වගේ මොනුහරිකකාව මේ ඔකෝම හිතේ හිත සකස් වුනා ඒ දිහට මෙචර වෙලා නැති එකක් වුණා සමාරවියට කටට කෙලඉනවා. හරිද අන්න ඒ වගේදැ කට කෙලවුණනවා කෙනෙ කියඩකු. අන්න ඒ වගේ එකක් තමයි මේ මේ අන්නාසී මතක් වෙනකොට කටට කෙලඉෙනවා කිය න්න දිේ සකස්වීමක් සිද් වනාා. හරිද අන්න ඒ වගේම හිතේ සකස්වීමක් සිද්ධ වෙනවා මගෙන් අවසරයක් නැතුඒක වෙන්නේ ඒ තමයි කැමැත් ගිජුකම කෑදරකම අන්න ඒ. ඒ එන්න ඒ කියන සකස්සීමට කියනවා චේතනා කියලා ඒවට කියෙනවා සංස්කාර කියලා. හරි එහෙනම් අම්මාව මතක් වෙනකොට අම්මව හඳුන ගන්නවත් එකක් අම්මා ගැන ඇතිවන ආදරයක න සංස්කාරය. හරිද තමන්ගේ තරාකාරයෙක් මතක් වෙනකට ඒයාවා තරහාකාරයවා හඳනාගන්නවා මතක් වෙනට යගේ නම කියනවරු හරි නම කියනකොට ඒ නම නිසාවෙන් හඳුනාගැනීමක් සිද්ද. ීේයේ තිබ සිදිත්ක් ඳු න්න ම දුනා ගැනීමත්කම තහයවා එය තරහ කියනි සංස්කාරයක්. හරිද එතකොට හඳනාගැනීම කියන සඥාවක් නිකං ගමකෝ නමක් ගමක ැ නමක් ගන්න බෑ අපි නිකුට සන් කියෙන හිතමකෝ සමන් කෙනකට මට මම දන්න සමනෙක් මතක් වෙන මට සමන්න්න තක් වෙන දන්න දන්න එක්ෙනෙක් මතක් වෙනවා. හරිද එතකොට අන්න ඒ දන්න සන්න මතක් වෙන මත් එක් යාගැනමට ප්‍රියභාවයක්කෝ අප්‍රිය භාවකෝ රක්කෝ මකක් කරති යන්නේෙන ඒ මතක් වෙලා සමන්ව හඳුනාගැනීම කියලා කියන්නේ සංඥාවයි ඒකත් එක්ක ඇතිවෙන අර ක්‍රියාවලිය මොකක් ද කැමැත්තක් කක මැත්තත් ප්‍රියභාවයක් අප්‍රභාවත් තරහා කීරිසියාව කරෝධයක් වෛරයක් මාන්‍යයක් මොකක් හරියාව නම් අන්න ඒ හිත හැදෙනවා ඒ විදියට හරි අන්න ඒ සකස්වීමට කියෙන සංස්කාරය කියලා හරි එක හරි වදයක් බලාගෙන ගිියාම පාරක ඇවිදගෙන අන්ටුවත් බෑ නො ඒකුත් සංස්කාරය ැතිෙනවා හරි ඒ ඒ ඇතිවෙන සංස්කාරයන් අනුවත මයි අපි අපේ ජීවිතය ගෙවන්නේ කියන එකත් මතකතියාගණ්ඩුවනේ එතකොට මෙන්න මේ සංස්කාරයන් ගැන අපි කතා කරන්නේ සංස්කාරයන් මමද කියබලන්න අපි කතාක්නව සංස්කාරයන් ගැන මෙන්නම මෙම දැන් ආදරය ැන සස්කාරයන්නේ ආදරය ගැන අපි කතා කරනවා මගේ ආදරය කියලා. මගේ ඉරිසියාව මගේ තරහා මගේ වෛරය මගේ කෑදරකම මගේ ගිජුකම රි මගේ මෛත්‍රය මගේ කරුණාව මේ ඔක්කෝම ගැන අපිතා කරන්නේ මම කියන කෙනා තුළ තියෙන නැතම් මම කියන කෙනාට අයිති ආදරය මම කියන කෙනාට අයිති කරුණාව මෛත්‍රිය සියලු සංස්කාරයන් ගැෙන අපි කතා කරන්න මගේ කියලා එක දැනෙනවා අපිට මම කියන කෙනාට අයිති මම කියන කෙනාට අයිති කෙලා එනම් සංස්කාර ගොඩක් තියෙනවා බොහෝ සංකකාරය හදෙනන රන් සර සර ැරැ පැත්ති. ඒ හැදෙන හැම්ම සංස්කාරයක්ම වැටන්නේ මගේ කියන තැනටයි හෝ මගේ නොන කියෙන තැනට එහෙමනම් ඒවා මම වෙන්නේ නෑ ඒ සංස්කාරයට මම කියන්ට පුළුවන්කමක් කොහොමත්ම නෑ සංස්කාරයට මම කියට පුළුවන්කමක් කොහොමත්ම නැපිවත්න්නේ හරි. එහෙනම් ඒක ආය කතා කරන්නට දෙයක් ඉතුරුවක් නැදැන් ඉතුරුණේ විඤ්ඥානයේ විතරයි විඤ්ානයත් කොට සයකට බෙදෙනවා චක්කු විඤ්ඥාන සෝතවිඤ්ඥාන ගාන විඤ්ඥාන ජීව්‍යයාවි්ඥාන කායවිඤ්ඥාන මනවිඤ්ඥාන කියලා චක්කු සෝත ගහන ජිව්‍යයා කාය මන කියලා මේ ඇතිවෙන විඤ්ඥාණයන් ටික ගත්තහම අපිටවෙන්න මේ වගේ අදහසකට එන්ඩ පුළුවන්කම තියනවා හරි මොකක්ද අපිට එන්ඩ පුළුවන් අදහස විඤ්ඥානය මමද කියලා හිමන් ගවශනය කරට චක්කු විඥාය කියන්නේ හේ ඇතිවන පැෙනීමේ දැනීමට කෙන චකු විඤඥානය කියලා සෝත විඤ්ඥානය කියලා කියන්නේ කනේ ඇතිවන ඇසීමේ දැනීමට මෙලලදි ගොඩාක් පැටලෙන්ට පුුවන් අපේ පිනත්න්නේ වේදනාවසාහ විඤ්ඥානය හරිද වේදනාව කියන්නේ විඳීමක් සැපහෝ දුක්හෝ අදුකසුක වසේ. විඤ්ඥානය කෙනෙක මෙ බලන්ට කවදක්වත් මේ විඤ්ඥානය අපිස ලොකූ සද්ධක්කාවා. තරන්ඩ බැරි තරම් ගඳක්කාවා. හරි ප්‍රශ්න තියෙන්නේ නහයේ තියන ගාන ප්‍රසාදයට විතරයි. ලකු ගදක් ඇවල තින වෙලාක ඇතිකපියාගන්න නොදබී. ඇත් දෙකට ඒ ප්‍රශ්නය නෑ. එකකන ඇහේ තියන කිසිීම රූප කලාපයකට මේ සංවේදී නෑ. එතකොට ආග්‍රහණය කියන එක දැනෙන්නේ නාසිකාවේ තියන ගානක් ප්‍රසාදයට විතරයි. හරි. එකොට ලොකු එලි අක්කාවා අපි ඇස්මහම කල පියාගන්න නමුත් කංවත් හමවත් කිසි දේකට ප්‍රශ්නයක් නෑ. එන්න ඒ චක්කු විඤ්ඥානය කර ැන ඇහේ ඇතිවන පැෙනීමේ දැනී මාත්‍රය සෝත විංජාන ගාන විං්ාන ජව්‍යාවවි ්ඥාන කාය විංඥාන කියනෙ සීත උස්්නාධිය මේ සරිරයේ ඇතිවන රිදීම මාදී ඔකෝොම දැනීමේ ස්වභාවයට කිය නො කායවිඤ්ඥාන කියලාකායප්‍රසාධ මුළු සරිර ්‍රාම්ම පවතින එක මනො ාය කෙ එක දැම් ලට හැටවත් කනටවත් නාසේයට දිවටවත් සරීරයටවත් ආදරරි දැනන්නේ ආදරරි දැන හිතට කකෝදේ දැනෙන්නේ වෛද දැන් අර සංස්කාරය ඔොක්කොම දැනෙන්නේ මන විඤ්‍යානයට ඒ දැනීම මාත්‍රය එතකොට ආදරය කියලා කියන්නේ සංස්කාරය ආදරයේ ැන ආදරය දැනෙනව අපිට එක සැපවසේංහරි දුක්වසය ංහරි දැනවා ඒ දැනීම මාත්‍රය ඒ දැනෙනද දැනෙනදේ විඤ්ඥාණය ආදරය නිසා උපදනාව වූ විඳීමක් තිරනන සැපවේදනාවක් රි දුක්වේදනාවක්කාරරි අදුකසු වේදනකාර එක වේදනාව එෙතුට සංස්කාරය විඤ්ඥානය වේදනාව ආදරයට අදාළ හඳුනා ගැනිීමතිරන එක සංඥාව හරි දැංඟට වංකරගන්න පු ලංකම තියෙනවා අන්නම අපි ළඟ සිද්ධ වෙන හැම සිද්ධයක්ම ඔය කොටස් පහට වෙදා ගන්න පුුවන් හරි හැම දෙයක්ම මේ ලෝකේ සිද්ධ වෙන ඔය ගැලීම් පහයේ තුළ තමයි තියන්නේ ගැලිම් පහ තමයි මේ ලෝකෙක් කියලපිකැන්න දැම්බලට විඤඥානය කෙ කිව හම අපි මේ මෙහෙම කතා කරනවා පෙනනීමේ දැනීම මගේ ඇහේ පෙනෙනීමේ දැනීම අඩු වෙලා මගේ ඇහේ දුරපෙනීම අඩු වෙලා මගේ දුරපෙනීම අඩු වෙලා මගේ ඇහේ පෙනීමේ දැනීම අඩුවෙලා මගේ කණේ ඇසීමේ දැනීම මගේ ඇසීමේ දැනීම ඒැන මේ විංඥාය ගැන අපි කතා කරනවා මගේ ආග්‍රම මගේ රස දැනීම අඩු වෙලා මගේ මම කියන කෙනාට අයිති දැනීම එනම් මම කියන කෙනාට අයිති කියල කතා කරනු අපි චක්වු විඤ්ඥානය සෝත විඤ්ඥානය ගහන විං්ඥානය ජවයා වි්ඥානය කයි විඤ්‍යාන න ්්‍යානය හරිද එතකොට විඤ්ඥානය ගැන කතා කරන්නේ මගේ කියලා හරිද විඤ්ඥානය ගැන කතා කරන්නේ මගේ කියලා ක බලන්ටඩ අප පින්නනේ ඇතරන විංානයකයට දැනන්නෙත් එහෙම ම කෙන කෙනාට අයිති පැෙනීමේ දැනීම මම කෙනෙනට අයිති ඇසීමේ දැනීමේ විදිහයට දැන් අපි බලමු මේ ලෝකේ සියලුම දේ මුන්නවා හරි ලෝකෙ තියෙනවානම් ඒ සියලුම දේ ගත්තා හම ඒ හැම එකක්ම එකරූපයක් වේදනාවක් සං්ඥාවක් සංකාරයක් විඤ්ඥානයක් ඊට පරිබාහිර සි දෙ මේ ලෝක නිර්මාණය වෙන්නේ නැත. මේ මහා සියලු සියලු තැන්වල තියෙන හැම දෙයක්ම ඔන්නය පංචුපාදානස්කන්දය ඔට පරිබාහිරව තියන්නේ නිර්වාණ ශාන්තිය විතරයි. ධර්මට මොකද චිත්ත චෛතසික රූප කියන තැන පංචුපාදානස්කන්දය තියන ඔයිට පරිබාහිරව තියන්නේ නිර්වාණ ශාන්තිය විතරයි. ඒක එහෙම නං දැන් ට ලකු ගැටලුවක් කඇඩු ම හුව මේ ධර්මය ධර්ම දේශනාව මුලයිදම් මේ වනිකන් ශ්‍රවණය කරපුෙනකුටකින් විතරයි මේ ප්‍රශ්ය හන්ු පුළුවන්මට අනිත්තායට පටලඩට පුළුවන් අහගෙන හිටය නැත්තම් මේන්තිව ප්‍රශ්යහනකොට පිස්තු වගේ කෙතෙට පුුව මේ සාකච්චාරනයගන හ ඒකන්ද සම්පූනය ධර්ම ශ්‍රවණය කරපු කෙනෙකුට මේ ප්‍රශ්නය අදාලායි එහම නැත්ත ධර්ම ශ්‍රවණය කරලා ඉන්න නැත්තං කතා කරන අයගේ නැතන් අපේ මගේ ඔලුුව නරක් වෙලා කෙල තෙට පුුවන් දැම ලගහන්නේ මම කියන්නේ මේලොහෝකේ කොයි කෑල්ලද කොයි කොටසද කොයි ක්‍රියාවලියද කුමක්ද මම කියලා ඇහුවොත්. අපි මම කියෙන මට යමක් දැනෙනවා. මට යමක් තේරෙනවා ම මොකක් ද මම කියල අදහසකින් ඉන්නවා මම කියනෙන කෞද්දු කියලා දන්නේ නැතුව කියලා කියනවා. මම මෙහෙම කෙනෙක් කියලා හිතෙනවා මට දැනනවා ඒ දැනම් මොකක් ගැනද රූපයද ෑ ඒ මම කියන කෙනට මම කියක් මේ කිය කෙනට අයිතිද වේදනාවද නෑ සංඥාවද නෑ සංස්කාරයද නෑ විඤ්ඥානයද නෑ එතකරු මොකක්ද නෑ දැන්ද එරටු පැටලවිල්ලම කදද කියලා හ මේ පටලැවිල්ල ලෙහා ගන්්ඩ අපි ලොකු වැඩ පිළිවෙලට අන්්ෝනේ මෙ පටලවිල්ලත්තියෙන? නැති දෙයක් එක්කද ම මේ සටන් කරන්නේ. මොකක් දෙතුරු මේ දැනීම අපේ පිවත්නේ මේ ලෝකේ නැති දෙයක් තියෙනව කියලා දැනට පුළුවන්. එතකොට අපරාධයක් ඒ නැති දෙයක් හින්ද දුක්වි දිනවානම් තියෙනව කියලා හිතාගෙන අපරාධයක්. හරියට මුවරංචුවක් වතුර නැති තැනක වතුර තියෙනව කියලා හිතාගෙන වේගෙන් වතුරු හොයාගෙන දුවනවා වගේ වතුර නැති තැනක වතුර තියෙනව කියලා හිතාගෙන වේගෙන් වතුර හොයාගෙන දුවන නුවන්ට අවසානයේදී වතුර බිඳක්වත් හම්බෙන් නෑ. කොච්චර හරි වේගෙන් දුවලා දිවර කමක් නෑ කොහැරි තැනකට. කොහැරි තැනකට වේගෙන් දිව්වට කමක් නෑ එතන පුංචි දෙයක් හරි හම්බෙන වනන් අරමුණු කරගෙන ිය දේ. දුවලා තියෙන්නේ මුකත් නැති දැනක තියෙනව කියෙලා හිතාගෙන අපේ ජීවිත එත් අප මම කියලා හිතාගෙන මම කියන කෙනට සාධරණිෂ්ට කරන්න දල දළ දළ දල බණ අහනාය දන්නවා දැන් බොහොම හති. හරි මහන්සේ. මමත් එක්ක පොර අල්ලලා මම කියන කෙනාට සාධානිෂ්ට කරන්න ම කියන කෙනාට යහපත කරවන්ට දැඩි උත්සාහය කරගෙන ගොඩාක් මහන්සියෙන් ඉන්නේ. අන්න ඒ මහන්සේද කොච්චරද කියලා කොච්චරද කියලා හිතා ග්ඩවක්වත් පුළුවන්. දන්න දවසිදන් වහන්සේලා සැනසීමක් ලැබින්න තියයි. සැබෑවට මමව සනසන්ඩ කියලා. කරන මේ බොහෝ දේවල් වැඩක් වෙෙන් නැත්ති ඒක සංකල්පයක් විතරකින්ද. මම කියලා කියන්නේ. නැති දෙයක් ගැන තියනව කියලා හිතාගෙන තියනව කියලා හිතිලා තියන සංකල්ප මාත්‍රයක් විතරයි. සංකප්ප රාගූ පුරිසස්සකාමු, පසයා තුළ ඇතිවෙලා තියන රාගය කියන්නේ. කාමය කියකන්නේ කාම රාග කියලකයන්නේ සංකල්පයක් විතරයි ඒ සංකල්පය මම කියලා තියෙන හැඟීමක් තින රි එකට කියනවා අපි උදාහරණයකි ම මතක් කරනවා නං අපි මනක් කල්පිත නංගං සහිත නාට්‍යයක් බලනවා කියහිතඩ මේ නාට්‍ය බැලුවට පස්සේ අපි ඒ ඒ නාටියය තිබ නංගම් තියෙන ගමක් ද්ගලීන් හයාගෙන හයාගෙන යනවා එහ හොයාගෙන ගිහිල්ල බ බලනොකට බලනොකොට අපිට පුළුවන්කම ලැබෙන්ඩෝන එම බලනකොට අපිට පුළුවංකම ලැබෙන්ඩෝන ඒ නංගම් හොයාගෙන යන්ඩ ඇත්ත නං ඒවා ඉති අපිමකුම නාට්‍ය බල්ලලා මංහිතනෝ මේ මං හොගෙන අන්ඩෝුවන කිය මේ වැරදිලා මනක්කල්පිත නගම් නකල්පිද කිය දක්ලා නැ. කොට මොකද වෙන්නේ මේ හොයාගෙන ගැට එහෙක් නෑ හම ගමකුත් නෑ හම මකුත් න මකුත් නෑ. අන්නේ වගේ අපි දැ මම හොයාගෙනාව මම කියන්නේ මොකක්ද මම කියන්නේ කවද කියලා හොයාගෙන හොයාගෙනවා හැබැයි හෙම හොයාගෙනාවට අන්තිමට ලැබුණ මමක් නෑ ලැබුණ තැනක් නෑ. ඒකයි මොකුත් හම්බෙන් නැතිහින්දයි කියන්නේ සංකල්පයක් විතරයි කියලා. හරි එතකොට මම කියන්නේ මොකක්ද ඒක නිර්මාණය වෙලා තියනෙ සංකල්පයක් වසයෙන් විතරයි. ඒ එවැනි නැතිදේකට සාධර නිි්ට කරන මේ ලෝක මිස්සු කඩුපොළුවත අරගෙන කඩුපොළුව අතර අරගෙන මමව රකින්ඩ තරං මේ ලෝකේ තවත් උත් සහයගන්න අනිවසක අපි වචනහෝමාරු කරගන්නේ. එක එකක ආකාරයේ අඩන්තේට්ටන් එකක ආකාර රිසියා ක්‍රෝධවයි නිර්මාන්න මේ හැම දෙයක්ම. හැම දෙයකම තියන එකම අදහස මම කියන කියෙනට සාධාර්ණිෂ්ට කරග්ඩ. එතකොට මම කියන කියෙනට සාධාර්ණිෂ්ට කරගන්්ඩ කිසිීම දෙයක් ඇතුරු වෙලා නෑ තමන්ලඟ. අන්න ඒක අපි තතා හොන්ඳින් තේරම් ගණ්ඩ ඕන. අන්න මතා හොඳින් තේරුම් ගණ්ඩෝන මෙත වැදදිීමමක් තියෙනවා ඒ රද නිවැරදි කරගණඩ කර්ඩ ඕනදේ තමයි ධර්ම අවබෝධය කියලාක කියන්න. ඒ වැරද්ද මේ ඇහුනට නිවැරදි කරගන්න බෑ. එනම් ම කිය ැන ති නිිු නැත්ේ. එ නැති දෙයක් ඒකයි කියන රූපය මමනවයි රපය රූපය මමනවයි වේදනා මමනෙවෙයි සංඥාව මනවේ සංකකාරය මනව විංඥානය මනවේ කියලා කොයි තරන්න කියල ඇද සමහට භාවනවාකයක් විදියට ඒකෙන් විතරක් අපිට අවශ්‍ය කරන හැඟීමම උපදින්න ෑම හැමදාම කියනවා අවශ්‍ය කරන හැගීමම යපදවාගන්න ඕන කර මේ විදිහයට විග්‍රහ කරපු හාමයි මනවෙ වේදනා මනවයි සඥා මනවයි සංකාය මනවයි වි්ඥානය මනවේ කියලා අදහසක් කන්න පින්නත්න්නේ. ඒ අදහස ඇතිවෙන තුරු මෙනහි කර්ඩෝනෑ. ඒ මෙනහි කිරම් බලිං අපිට අව්‍ය කරන හැඟීම පද්ද වඩෝනෑ හරි මම කියලා ගන්පදයක් නෑකන හැකි. හැඟීම ප්‍රබල කරණ්ඩෝන ප්‍රබල කරපු හැඟීම ආය අට වඩ දෙන්න තුතියා ගණ්ඩෝන. එකකිෙන සහි පවත්ත ගන්නා කියලා අන්න ඒ පවත්ත ගන්න සිහය තමයි අපිට පුළුවන් වෙන්නේ නිවන දක්වා අවබෝධය දක්වා අරගෙනයන්ට හරි ඇති මේ වගේ තත්ත්යක් තමයි අපේ ජීවිතය අපි බලාපොරොත්තු වඩු ඕන කවදහරි මරණයට පෙර කරගණ්ඩ ඕන ද ඉතින් මේ මේ ක්‍රියාවලිගෙන අපි හිතනකොට අප තේරෙනවා අර අනාත්ම සඥාවට සාධාරණයක් ඒමකක්ද මට අතති නති වැඩ පිලිය ලක් මෙතැ සිද්ධවෙන්නේ මට යිත නැති වැටි ලක් කිය තව දුරටත් ඒ තේරුන්ට පහෙටදවසේ ඔය මගේ කියලා ගොඩට වැටිච්ච දේවල් මොනුවද කියලා ඔයමු. ඒ ගැත්සාකච්ඡවක් කරම අද අපි මම කියන තැන ගැන කතා කරා නමුත් හැබැයි ඔක්කොම ටික වැටනේ මගේ සහ මගේ නෝන ගොට එඒනම් මගේ කියන ගොඩට වැටච ගොඩත් දේවල් තියෙනවා ඒවා සැබෑවටම මගේ දේවල්ද කර බලමු මම නැතත්කමක් නැහැ මගේ දේවල්ෙක්ින්ට පුළුවන්න කියළ හැඟීමක් ඇති හෙට දසේඒ පිද සාකචඡාරන බලපොත්තුවෙන් අද දවසේ අපේ ධර්මදේශන මෙතක නිමාට පත් කරනවා හැම්ම කෙනෙකුටම උතුම් ධර්මය අවබෝධ කරගන්නට අවශ්‍ය කරන ශක්තිය ෛරය වීරයේ අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කර ප්‍රාර්ථනා කරන. ආකා සට්ඨාචබුම්මට්ටා දේවානාග මහිද්දිිකා පුഞഞන්තං අනමෝදිිත්වා චිරංරක්කං තුසාසනං ආකාසට්ටාචබුම්මට්ටා දේවානාග මහිදදිකා ഞഞන්ත අනමෝදිත්වා ිරංරක්කං තු දේශනං ආකාසට්ටාචබුම්මට්ටා දේවානාග මහිදදිිකා පුഞ්ഞන්ත අනුමෝදිත්තාවා චිරංරක්කං තුමං පරංති. මද නනාටම තෙරුවන්සරණයි දිිවන් මකෆිම සුමය.